शांत परिवार निरोध धर्म अवबोध कर शक्ति फलमो प्रार्थना करमो देवताराधन महात्मिक इंदर विदिन आय वेत नीति पतन सुंदर निवन वेत निर सुरु योजन तीन बार सिन हत निमो दम पग जितन अपरिमित उत्तम बुद्ध गुण हज तुल रंदवा वंदिनी संबुदुंगे गुण तुंचित बांधवा अवसर पतनी दुदु तिरी भाला गित रांधवा संगहम देश निमीउ संबुदु दहम चित योजवा समंता चक्वालेसु पत्ता भक्तं सुदेवता सद्धम्मं मुनिराजस्च सुनन्तु सङ्गमुक्तदं धम्मं श्रवणकालो अयं पतन्ता धम्मं श्रवणकालो अयं पतन्ता धम्मा श्रवण कालो अयं गदन्ता नमो तस्य भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स नमो तस्य भगवतो अर्हतो नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कायं पक्वं रक्षेय कायेन सम्भूतोऽस्तिया कायतुचरितं जिह्वा कायेन सुचरितं चरे क्वचि पकोपं रक्षेय वाचाय सम्भूतोऽस्तिया क्वचि सुचरितमित्वा वाचाय सुचरितमिचरे मनोपकोपं रक्षेय मनसा सम्भूतो धिया मनो सुचरितमित्वा मनसं सुचरितं चरेति
සතර පුරාම සතරට බැඳුණු සිතක් ඒ සතරින් මුදවලන් සඳහා මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශා වදහල උතුම් සද්ධර්මයේ හරහා අති දුෂ්කර වෑයමක හිත නිරත කරවමි පින්නති ඔබ හැම දෙනාම මේ සූදානම ඒ දිගු සතර ගමනින් මේ හිත මුදවාගෙන යලි සතරට නොයළඹෙන උතුම් පාරමී ගුණ වඩවන බුදුබණකට තමන්ගේ සිත විවර කර ගන්නටයි. සිතක් දහමට විවර කර ගන්නට හදන සිතක් පිළිසකට විවර කර ගන්නට හදන හැම මොහොතකම ඊට ප්‍රතිවිරුද්ධ බලවේගයන් මේ හද තුළින් සහභාගී සමාවෙතට එළඹෙන බව පළමුවෙන්ම අපි හඳුනා ගැනීමයි වැදගත්. සිත දෙස විමසිල්ලෙන් බලා හිටියොත් මේ පැයක පමණ කාලයේ ධම්මකන කාලය ඊළඟ පැයේ ධර්ම සංවාදයේ දෙන කාලයක් තුළ පින්නති ඔබට මේ කියමන අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ධම්මහන්න තේදෙන හිත ඒ ශ්‍රවණයෙන් අත්මුදවන්නට හිත තුළින්ම බලවේග පතු වෙනවා. ප්‍රතිවිරුද්ධ බලවේග නිවන් දකින්න හදනකොට ඒ නිවන් දකින්න හදන හිතට ප්‍රතිවිරුද්ධ බලවේග ඉස්පතු වෙනවා. ආධ්‍යාත්මිකවත් බාහිරවත් ආධ්‍යාත්මික බලවේගන පින්න තුළට පැහැදිලි. ඒ වාට කියන නමක් ගන්නවා නීවරණ ධර්ම. ඒවට කියන නම මොකද්ද? නීවරණ ධර්ම. නමුත් දිනකට හිත යොදවන් හදන වෙලාවේදී පහළ වෙන ධර්ම වලට නීවරණ කියනවා. ඒ නීවරණ වල තුන්වෙනි හිත හතක් කළොත් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන විද්ධ ධර්ම. ඊළඟට හතරවෙනි එක තුන්වෙනි එකට බැරිවම හතරවෙනි එක විස උත්සහම. පින්නටත් නිවනටත් දෙකටම බලන්න මේ පස් දෙනා එකතු වෙලා කරන බලපෑම. කවුද හතරවෙනි එක? හිත එහෙ යනවා මෙහෙ යනවා. උද්දච්චකී වේකතම හරි ආදරෙන් හරි ගෞරවයෙන් බනහන්න වාඩි වෙන්නේ. හරි ආදරෙන් හරි ගෞරවයෙන් බණ කියන්න වාඩි වෙන්නේ. නමුත් හිත ඔබිනොබ දුවනකොට ඒ කාර්යයෙන් කරන්න බෑ. ඔබට වඩා සත්‍යය භයානකයි ඒක මට වුණාම. ඒ ඇයි? සජීවී ගරු සතහනක් නේ. බැරි වෙලාවත් හිත වෙන කොහේ හරි ගිහුවොත් ආපහු බණ පටන් ගන්න ගණක බට එන්න දරුව යනවා. අතරමඟ මං මොලා වෙනවා. ආපහු සිහිය ඉපදිලා එතෙන්ට එනකොට කිව්වේ මොකද්ද කියලා මතකද තියන්නේ. මට හිමු වෙන වෙලාවල් හරියට තියෙනවා. ඉතින් මටත් එහෙමනම් බණ අහන අය ගැන කියනු කවරේද නේ? යකඩවලටත් ගුල්ලෝ ගහනවා නම් හායි මල්ල බලන්නෙම නැතුව ඉදි කරපන් කිව්වන්නේ. එහෙනම් හතරවෙනි එක කියලා බලන්න තමන්ගේ හිත ඇතුලෙන් කොච්චර මේ නිර්වාණගාමී මාර්ගයේ හිත පිහිටවන්න හදන වෑයම් කරන වෙලාවේ දහම් නැසීම නම් ලෝකේ අත්‍යෝදාරම මහපින්කම සිදු කරන වෙලාවේ තමන්ගේ හිතින් හිත ඔසවනවාද කියලා. දැන් පස්වෙනි එක නම් කවුද? විචිකිච්ඡාව. හැබැයිද මේ බණ ඇත්තද? හැබැයිද මේ බණ බුදුහාමුදුරුවෝම වදාරතුවද? හැබැයිදම ඒ ධර්ම මාර්ගයේ ගමන් කරලා ආර්ය භූමියට පැමිණිච්ච උත්සමයෝ උත්සමාවෝ ඊටානම් හිතිය බව අහලා තියෙනවා. අද එහෙම ආර්ය මාර්ගයට ඇතුළු වෙන්න මේ කාලේ පුළුවන්කමක් තියෙනවද? පැවිද්දොත් ඉන්නවනේ බෑ කියලා.
ඔය කියන තරම් ඉක්මනට නිවන් දකින්න බෑයි කියනවා. ඒ කියන්නේ පස්සේ ඉස්සලා ඉත උස්සලා. පස්සේ ඉස්සලා ඉත උස්සපු විසුන් කියනවා. දැන් පින් කරන්නේ අධ්‍යාත්මිකවම ගොඩනගනවයි ඇතුළේ දේව මානසිකාක සම්පස්සී දේව ලෝකේස යාරති. රති කියන්නේ එහෙ ගිහිලා රත් වෙන්න කියන එකනේ. රති කියන්නේ ඇලෙන්න කියන එකනේ. මේ දාන ආදී පින්කම් කරලා පාරමී ගුණ පුරලා මේ පින් බලයෙන් දේව ලෝකේස යාරති. දිව්‍ය ලෝකේ ඇලෙන්නලු. එතකොට දැන් තථාගතවරු බුදුබණ දේශනා කරන්නේ මොකටද? ඇලෙන්නද ඇලීම කඩන්නද? දැන් ඇලීම කඩන්නේ කියලා බුද්ධ ශ්‍රාවක පිළිසෙට වදාන චරත දෙක්කමේ කාලිකන් ඇලීම් කඩන්න කීකී බණ කීකී යන්න. දැන් අපි මොකද කරන්නේ? ඇලීම් හද හද වෙමින් අර ධර්ම මාර්ගයේ ගැන සංඝ රත්නයට ඇතුළු වීමට ඇති අවකාශය ගැන ඉදහස වළක්වලා තියෙනවා. එදා බුදුන් දවස ඔය හිමාලයෙන් පවුවේ එදා මින්ම අදත් අද දින්න එදත් අවුරුදු 10 ගණන් ආයුෂ පිළිච්ච ධනලාදී විද්‍යා ඔබ දන්නවා පංච අවිජ්ජා අස්ස සමාපatti දක්වා විච්ඡේදු මහෝත්ථමයන් දෙකයි තථාගතයන් වහන්සේ පළමුවෙන්ම විමුක්තිය සොයාගෙන ගියේ. ඒ අයගේ විමුක්තිමේ මාර්ගය නවත්තලා තිබුණා. නවත් අන්නම බැරි තැන අරූපාවචර රූපාවචර ලෝක දෙකේ හිර කරලා තිබ්බා. ඒ අය හිතාගෙන හිටියා රූපාවචර අරූපාවචර ලෝක දක්වා ධ්‍යාන වැඩූ බැවින් දැන් අපි නිවන් දැකලායි කියලා. අන්න බලන්න නිවන් දකින්න වීර්ය කරමින් මකට බැසගෙන ඕනනේ ওই භාවනාව කරන්න. පංචාභිස්න අර්ථ සමාපatti උපදවා ගන්න මොනතරම් වීර්යයක්, රූපාවචර මට්ටමට හිතගෙන යන්න මොනතරම් වීර්යයක් වැඩුවද කියන එක ධනංජානනී සූත්‍රයේ පදලම් කරගෙන දෙතන මේ දහම් දේශනා සිය ගණනක් කිච්ච වෙනකන් දේශනා කරන්න තියෙනවා. ඒ මට්ටමට ධනංජානනී බමුණාගේ නැත්නම් සිසුතුමාගේ හිත ගෙන යන්න කොච්චර දරවැයමක ඉදින්නේ නැද්ද කියලා කින්නති ඔබට තේරෙනවා. එහෙමනම් ලෞතුරු සුවය උදසා හිත ඔසවා ගන්නට වීර්යය කරන හැම වෙලාවකම අන්න අර නීවරණ ධර්මයෝ අතරින් ඉන්න පස්සෙන් ඇවිල්ලා දැන් වැඩේ අවසන් කරගෙනයි ඉන්නේ කියලා හිතට සිතුවිලි ඇතුළු කරනවා. අදත් එහෙම දැන් වැඩේ අවසන් කරගෙනයි මං දැන් බුදු වෙලා ඉන්නේ කියන භික්ෂුන් ඉන්නවද නැද්ද? දැන් මම රහත් වෙලා ඉන්නේ කියලා අතරමඟ නැවතිලා ඒක ඒ අයගේ වැරද්ද නෙමෙයි, මේක හිත ඇතුළෙම පහළ වෙන වරදක්. ඒ වරද නිවැරදි කරන්න නම් තරකතරකම ඉඳලා එහෙම නැත්නම් බාහිර ස්වරූපයෙන් බිම් බලාගෙන ඉන්න දිහාව බලලා දේශනා කරන ධර්ම දේශනාවක විනාශය ගැන බලා ඉඳලා අහවලානම් රහත් වෙලා කියලායි මගේ කල්පනාව කියලා බාහිරින් ඉන්න අය නිගමනය කරනවා. බාහිරින් ඉන්න අය නිගමනය කරනකොට ඒ නිගමනය දෙන්නේ මායාව විසින්. ඒ නිගමනය මායාව විසින් ඉදිරිපත් කරන පිටිකුත් මායාව විසින් ඉදිරිපත් කරන ඇතුළතුත් දැන් ඔබට කරන්න දෙයක් නැහැ. කටකිට පාරි හෝහිත බාරෝ කරන්න ඕන වැඩික ඔක්කොම ඉවරයි. දැන් බුදු වෙලා පසේ බුදු වෙලා නැත්තම් මහරහත් වෙනවා කියලා කියනවා. ඉව ගමන් මෙතන ඉහට යන්න දෙයක් නැති නිසා බාරය ජය ගන්න යන්න සැතක් නෑ. මොකද කටකිච්චකාරී සියල්ල කරන ඉවරයි කියන හැඟීම පහළ වෙන්නේ. එබැවින් මාර්ග කරලා බහින්ද මේ තත්වය ඉතාම භයානක තත්ත්වයක්. ඉතාම භයානක තත්ත්වයක්. මේක මනමින් අඳුන ගන්න, මනමින් තේරුම් ගන්න මගේ සම්බුදු පිරිසට බොහෝ ධර්ම කාරණාවන් ගැන මොන්ද පරිණත බවක් ඕන. මේ ධර්ම කාරණා ටික මම විවරණය කරලා ඉවර වෙනකොට
තමන්ගේ සිත සැදෙන්න මේ විචිකිච්ඡා ධම්ම. බුදුබවගත්තු තැනද ඔය පහින්ම භයානක ඉච්චන තමයි පස්සේ. දැන් මුදල මට කයිකවද පස්සේ නිය? විචිකිච්ඡා ධර්ම. ඒ කියන්නේ තමන් ගැන රැවටිලා ඉන්නේ. අනුනුත් තමන් රවට්ටනවා. මමත් මාව රවට්ට ගන්නවා. අන්නේ සත්‍යයේ වළක්වා ගැනීම සඳහා මේ සද්ධර්ම මාර්ගය භාවනා අංශයට වැඩි නැඹුරුවක් ඇති වෙන විදිහට ඒ තරලම තේරුම් ගන්න විදිහට මම දේශනා කරන්න භාවනාවේ ගැඹුරු වචන වලින් තොරව ඉන්නේ ඔබට එදිනදා ජීවිතයේ සරල ජීවිතයේදී භාවිත කරන්න පුළුවන් වෙන විදිහට දහම් කරුණු කියලා ගන්නයි මේ වැඩිම කාලයක් මම ගන්න. මොකද මේ ජීවිතේ දර ජීවත් වෙන මගේ බුද්ධ දිරසට නිවන් දකින්න ධාරිකම තියනවා නම් තියෙන එකම හේතුව තමයි කාර්ය බහුල ජීවිතේ තුල ඉඳගෙන එන අරමුණු වලින් ඒක කමතහනක් කරගෙන හිත වඩවන්නට මඟ කියලා දුන්නේ නැති එක. ජීවිතු ගිහිගේ තුල ජීවිගන්නේ නැතුව ඉන්න ගිනිගත්තු ගිහිගේ තුල ගිහි කියන්නේම ගිනිගේනේ. එහෙනම් මේ ගිනිගේ තුල ගින්ගන්නේ නැති සිතක් යම් කිසි කෙනෙකුට පවස්වා ගන්න මේ සද්ධර්මයේ උපකාරවත් වෙනවා නම් ඒ ඇයිද මා පෙර විනිත කිව්ව තථාගත මහන්සේ ප්‍රතිඥාවක් දෙනවා. මොකද්ද මේ අසුරුකනන්තහන කාලයේ තුල ඔබ මේ ගුණය මෛත්‍රී ගුණ වශයෙන් වඩනවා නම් ඒ ඇයිද මම පොරොන්දු වෙනවා ඒ ඇය අනාගාමී මාර්ගඵල ත්වයට පත් වෙනවා කියලා. ඉන්නේ ඔබ දන්නවද අහලා තියෙනවද ගටිකාර මානදින්න ශ්‍රීවද්දලෙන් ජීවිතේ මහ සිටුවරු පල්ලි හම්බ කරන්න බෑකෝ. පල්ලිත් එක්කම ජීවත් වෙච්ච අතරමිතින් පල්ලි ඕනනේ ජීවත් වෙන්න. ඒ නිසා පල්ලිත් එක්ක ජීවත් වෙච්ච අත තමයි ඉන්නේ අනාගාම. එනිසා මේ සද්ධර්ම දේශනාවල් එක එල්ලේම මම යොමු කරන්නේ අර කාර්ය බහුල ජීවිතය තුළ සල්පත කරන මේ බණ අහන මගේ සම්බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්. එතකොට තමන් ගැන නිහක අවබෝධයක් තමා තමා කෙරෙහි මරවටි අනුන් විසින් තමා නම් කිසි අධිගමලාභී කියන ඔසවා තබන්න දරන උත්සාහයේදී ඍජුව කතා කරන්න නිස්සබ්ද වෙන්න එපා. නෑ මට දැනෙනවා මගේ ධර්මාවබෝධයේ මට මම තවම ඔබ නිතර මට්ටමට පත් වෙලා නෑ කිය. මේක කියන්න පුළුවන්කම තියෙන හදවත හරි අවංකයි. මේක කියන්න පුළුවන්කම තියෙන හදවත හරි අවංකයි. මොකක් කියන්නද? නෑ මම තව ඒ தத்துவෙට පත් වෙලා නෑ කියන එක. يعني මොකද මේකේ භයානකකම පේනවා මේ උපසම්පන්න භික්ෂුන් වහන්සේලා විසින් මගේ බුදුහාමුදුරෝ රකින්නේ කියලා තියෙන සිල්පද හතරයි. සිල්පද හතරයි. සම්මත වෙන්න තියෙනවා අංශ කෝටිය. හැබැයි අර සිල්පද හතරෙන් අර කියපු සමස්ත සංවරය ඇතිය. දැන් මම දේශනා කරපු ගාථා තුනම තියෙනවා මේ සංවතෝ සියා කියලා වචනය. සංවතෝ සියා. සංවතෝ කියන්නේ කිව්වේ නිවෙන්න කියන නිවා ගන්න කියන අංග තුන. දැන් මේ සිල්පද හතරේ දින කෝටියක් ප්‍රභේදගත වශයෙන් හිතයි ගතයි වදනයි නිවාදෙන ශක්තිය. එකක් තමයි උත්තරි මනුස්ස ධම්ම පරාජිකාව. උත්තරි මනුස්ස ධම්ම පරාජිකාව. ඒ කියන්නේ තමයි යම් කිසි මඟපල ලාභී බවට පත් නොවි. තමා තමා විසින් හෝ තමා බාහිර අය විසින් හෝ එක දෙන්න බාහිරය විසින් හෝ නොපෙන්න මායාව විසින් හිතට ඇතුළු කරවන හැඟීමක් ඒ ඇති කරවන්නේ මහා පුණ්‍යවන්ත අය තමයි. මහා බලවන්ත අය තමයි. ආර්මී ධර්ම අතිශයින්ම ප්‍රබල කරගත්ත අය තමයි.
එදා මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදුරතුන් අරා වැඩ ඉන්න මොහොතේ ආධ්‍යාත්මික මාරයන් 10 දෙනෙක් හදවතින් එළියට ආවද නැද්ද? දස මාර සේනා. කාමයෙන් පටන් අරගෙන කාමයේ අර්ථය සාපිපාසාව තීන විද්ද දියසකේ ගුණමකු බව තමන් උසස් කොට දක්නා බව අනුන් පහත් කොට හෙළනා බව ආදී මේ ධර්මතා 10 අමස්ත වශයෙන්ම ගත්තම ආධ්‍යාත්මිකයි. ඔය ඇස්සේ දැලුවා අන්තිම තත්පරයේ දක්වා වසවත් මරු වැඩ කරමින් පුළුවන්ද කියන දැලුව බෝසතාණන් වහන්සේව වෙනස් කරගන්න. සාමාන්‍යයෙන් පිරිමියෙකුට ලේසියෙන් වෙනස් කරගන්න අමාරුයි. බැලුවා පුතා හරි හිතුවක්කාරයි කියන්නේකෝ. තාත්තා අවවාද කළාට කරන්න ඇති අතරමඟදී හම්බෙච්ච කෙල්ලෙක් ජෝඩු වුණොත් ඉඳගන්න එපා, ඉඳපිට හිට ගන්න. හිටගන්න එපා, ඉඳපිට ඉඳ ගන්න. ඉහත් ගොන්න එපා, ඉඳපිට ගොන්න නැතුව. බද්දාවි බකුවම ගන්න එපා, නවත්තන්න. ඉතින් අර ලෝකෙ හිතනවා දැන් මට මෙයාව කතා කරන්න එක හොඳයි. මොකද හේතුව මං කියන තියෙන එක එපා කිව්වම රබ්බ පාපස්සා කරනම් වුණා කියලා නිකන්. දැන් තියෙන දෙන්නේ කොටලා පොදලා සූප සම්පතා වෙන්නේ කියන කාරණේට ජෝදු වෙනවා. අම එපාම කියනවා. බ්‍රහ්මවන්නේ මේ තාත්තගේ හැටි ගොඩින් යන්න එපා. තාත්තගේ හැටි එහෙම වුණාට පුතත් එහෙම වෙන්නේ නැහැ. මොකද නැත්තේ තාත්තට මොකද නැත්තේ අපේ අම්මා කියලා කියන්නේ ගහේකට උල් කරන්න ඕනේ නැහැ කියලා. ආ ඒක කබන්නේ උල් කරන්න හරි පොත්ත කරන්න හරි මං කරගන්නම් මේක කියලා කෙල්ල යනවා. ඊයර මුලදීම ඊයක ඔක්කොම ඇහුවා. ගිහිල්ලා ඉන්නෙන්න බලේ අවුරුද්දයි දෙකයි අරුව මෝල් ගහින් ගහනවා. හැමදාම හැන්දාවට එන්නේ බෙල්ල සාප්පුවේ දාගෙන පොන්ටි කාලේ අර බමරු කරකෝනෝනේ අපි පොල්ලක් කියල ඉරුට පුරක් අහලා ආ මේ සයිසියකට හැන්දෑවේ ඉන්නේ කැරක්ටර් එක. හැබැයි බොල් කාලේ කියාපු සේරම කළා. හැබැයි නෝනලාට කියනවායි කියනවානේ නැට ගානක් මොනවද ඒවා. අමුන්නේ මුලින් වගේම දිගින් දිගටම දක්ෂ වුණොත් ජීවිතේක මලක් පහනක් පූජා කරපු නැති මහත්තයා මෙන්න බල දැන් මල් පහක් පූජා කරනවා. දැන් ඔකට සන්තෝෂ වෙන්න දෙපැයි නැන්දම්මා කියන ලොක්කි. නැන්දම්මා හැන්දෑ වෙනකොට පුතයි දුවයි බබාලයි වන්දනා කරනවා. බුදුන් වහන්සේ නැන්දම්මා කුහු කියාපි ඔබට අපි කියපි ගහන්න බැරි වුණා. දැන් එන්නේ නැහැ නේද? එහෙම කියන්න ඕන. අනේ මා පුතා කොච්චර හොඳ දුවේ ඔබට බුදු බව ලැබෙනවා මයි කොල්ල හදාගත්තා. දැන් මේ බණහන අයට නැන්දම්ම එහෙම වරමක් දීලා තියෙනවා නම් අගේ කිරීමක් කළා කියලා පුතේ ඔබ එක්ක ආපු ගායනන් අනේ මගේ කොල්ලා දැන් අපි දෙන්නට මෙහික්වා ගන්න බැරි හිටපු කොල්ලා ඔබ හික්මා ගත්තා පුතේ කිංචි දෙවිතා ඔබට වෙන නිවන් දකින්න වෙන දිනක් ඕන නෑ කියලා එසිද තීම් මාර්ගයේ අහුරලා දානවා. එහෙමත් කරනවානේ. එමිල කියනවානේ මං මේ අනාථ වෙච්ච දරුවන්ට පිහිට වුණා, මේ නෑදෑයන්ට පිහිට වුණා, මං දරුවන්ට පිහිට වුණා. ඉතින් මට නිවන් දකින්න වෙන දිනක් ඕන නෑ කියලා එහෙමනම් ජාලිය ක්‍රිස්තුන් දින දෙන්න තියා ගන්න තිබුණා. දරුවන්ට කළාට නිවන් දකින්න වෙන දිනක් ඕන නෑ කියලා කතාවක් නෑ. එතන තියෙනවා වෙන ආත්මార్థකාමී හැඟීමක්. එතන තියෙන්නේ ආත්මార్థකාමී බව. නෑදෑයන්ව සලකන එක නිවන් දකින්න හේතුවල කාරණයක් නම් නෙමෙයි. ඒවත් මතක තියාගන්න. එහෙම හරියට ඕගොල්ලෝ ගොත ගොත කන් ගොත කියනවා. තේරුණාද? ගොත ගොත
තන් ගොතා කියලා හිත හදා ගන්නවා. ඒ නිසා එහෙම නිකන් ඔය අඩාලෙට ඕගොල්ලන්ට ඕන කරන විදිහට නිවන් දකින්න ඔක්කොම හරියි කියන ඕගොල්ලෝ කරපු ආපත తీරනේ කරන්න එපා. නිවන් දකින්න කරන්න තියෙන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ අනුගමනය කරගෙන මේ බුද්ධ සම්මන් ගච්ඡාවි කීකේ බුදුහාමුදුරුව කරපු ආ නොකර ඕගොල්ලන්ට ඕනේවා කර කර ඒක නිවන් දකින්න වෙන පිනක් ඕන නැහැ කියලා මං දබදිව හයතරයක් ගියා. දැන් ඉතින් මට නිවන් දකින්න මොකක් පිනක් ඕන නැහැ කියලා. ඒ නිසා මේ පින් බලයෙන් නිවන් දකින්න පින් පැත්තෙන්වත් නිවන් දකින්න සම්පූර්ණයෙන්ම සංස්කාර ධර්මයන් නිසා පුළුවන්කම තියෙනවා කියලා වරදවා ගත්තොත් අන්නේක තෝරලා දෙන්න තමයි අපි වීර්ය කරන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ බලවත් මාරය උත්සාහ කරලා 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 වෙනස් කරන්න බැරි වෙනකොට ලොකෝට කීදී පිළිමුක වෙනස් කරන්න බෑ කියලා අර මම උත්සාහ කූපවත් ඇටිහිල්ල තමයි අරකට ආවේ ආපහු. දැන් මට නෝමලයි නැන්දම්මලයි දෙලිලයි මතක් වෙනවා නේද? මට එලෝ මෙලෝ කියන දැක්කා. ඒරවන් උත්සාහ කූපවත්යෙන් තොරව එක රීල් එකක හිතන ඉස්සරට තින්න ගිහිල්ලා මට අභවතෙන් එන්න පුළුවන් වුණා. දැන් ඔයගොල්ලන්ට ටිකක් කලකට මතකත් නැතුව ගියා. නැන්දම්මලා ලේලිලා මහත්තුරු නෝනලාගෙන ගියද්දි අර වසවස්ති පාඩය ආවා. වසවස්ති පාඩය කල්පනා කරනවා. මම උත්සාහ කළාද මේ වැඩි හරියන්නේ නැහැ. මේකට කෙල්ලෙක් දෙන්නේ දාන්න ඕන කියලා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ හිත වෙනස් කරන්නේ ඒ මොන හිතද බුදු වෙන හිත. අර තමයි ඉතලා තියෙන මොමකට ගියේ හිතනේ. මොමකට ගියේ හිත. අන්න ආවා ගෑනු දරුවෝ තුන්දෙනෙක්. කවුද? තනා රාපිරංගා තුන්දෙනා ඇවිල්ලා ගීගයල බැලුවා. නටල බැලුවා. වයල බැලුවා. වයල කියන වයලස් නෙමෙයි. වාදන. වාදන කරලා බැලුවා. එකකින්වත් නෙමෙයි බුදු හිත හොත්. දැන්වල බලන්නේ නොපෙනෙන බලවේග විස්ව පෙනෙන බලවේග බවට පත් කරලා ඉස්සරහට එනවා. ඔය නොපෙනෙන බලවේග අපට පෙනෙන්නේ නැත්තේ ඒක දකින්න ඕන කරන තත්වයට අපේ හිත සිහින් කරගෙන නැති නිසා. ඒව වෙනකොට මිනිසුන්ට ඇහැරලා ඉන්න වෙලාවට යක්ෂ ප්‍රේත පිසාචෝ පේන්නේ නැහැ. දෙවියෝ පේන්නේ නැහැ. මිනිසුන්ට දේවතාවෝ බලන්න පුළුවන්. විදිනවල මාස්තු දීවරාජ පූජාවක් සිද්ධ වෙනවා. මේ පූජා භූමියේ හැම බදාසකම සෙනසුරා ගන්න. හේතුව මේ තුන් මාසෙම අභිධර්ම දේශනාව මේ භූමියේ විග්‍රහ කරන නිසා දැන් අභිධර්මයේ රූප කාණ්ඩ දේශනාවයි ධම්ම සංගණි ප්‍රකරණේ හරහා දේශනා වෙනවා. සාම සිද්ධ වෙන්නේ කාංශගත කිරීම සියලුම කොටස් එක රැස්ී කර ගැනීම ඊට පස්සේ ඒක විග්‍රහ කිරීම සිද්ධ වෙනවා. මේ වස්තාලේ අපි කරන්න ඕන වැඩේ ඕක. වස්තාලේ කරන්න ඕන වැඩේ බුදු පූජාව බෝධි පූජාව විතරක් නෙමෙයි. ජබුරුම ධහමට හිතේ එදවා ගැනීම පසුව තමයි මා අකින වස්ත්‍රයක් ලබා ගන්න ලබා දුන්න අයට මහානි සංක දෙන්න පුළුවන්. සංවම් පාටින් කොළලන බෝධිය නිවම් පාටින් කොළලන බෝධිය මම මේ මළුවට යනවා එනවා බෝමල් ගෝපක් මට පෑගෙනවා ලබාව දීමගේ පව්වරවන වශයෙන් කිය මේක වටේ කරකුණාට වතුරක් කරවක් කර තුමාදේම බුදුහාමුදුරුවෝ වස්තාලේ කරන්න කිව්ව වැඩේ කරකට වෙන්නේ නැහැ. ජඹුරු ධර්මාදු සමේත සිත පිළිතුරුම එකක් අනිවාර්යයෙන්ම ගන්න. ජී සයිද දෙපක්ෂේම ලැසී යන ආභිධම්ම දේශනාව යලි තම දෙන්නට යම් කිසි වීරිය මේ ඉතිරි මාසය තුළවත් ප්‍රදායක සභාවේ කහුවෙලා අනුනුගානේ සම්බඳන්ගරී ප්‍රකරණය වැනි එකක් හරිම ගැඹුරුයි. ඒකට ධර්ම විශාරදත්වයක් ඇති උත්තමයෙකුගේ සහාය ඕන කරනවා. ඒ අරින්
අඩුම ගානේ රේරුකාණේ අපේ කන්දවිබඳ අපවත්ීවදාල මහා ධර්ම භාණ්ඩාගාරයෙන් කෝස්තාගාරයෙන් එළියට ආපු පොත් වහන්සේලා අතරින් අභිධර්ම මාර්ගයේ පොත් වහන්සේවත් හැමදෙනාම පරිහරණය කරත්වා මේ මොහොතේ එවැනි සරල පොතක් ලියාපු උන්වහන්සේට බුදු බවමල දේවා කියලා මම පින්කෙත් පවරන්න ඕන. මොකද අපි අත්පත් කියලා තියෙන අභිධර්මයේද සරල මට්ටමින් උන්වහන්සේට බුදු බවක් දෙන්න. ඒ තරම් සරල පොත්කලක් ලියන්න පුළුවන් වෙච්ච අපට තේරෙන භාෂාවේ සරල පොත්කලකින් ලෞතුරු බඩපතුරවන්න පුළුවන් වෙච්ච උත්තරමේක මට නම් නැහැ ඉතිහාසය දකින්න හම්බුනේ නැහැ. උන්වහන්සේ එකක්වත් අද්භූත කතා මොකක්ද කියලා නැහැ කිසිම පොතක. නොපෙනෙන ලෝක මොකක්ද කියලා නැහැ. උන්වහන්සේ ලියලා තියෙන තේන ඒත් අපි තව දැක නැති ඒත් දැකිය හැකි ධර්මීයමයි උන්වහන්සේ සමස්ත පොත්කලෙන් ගත්තම තියෙනවා. මම පිටුතුලා ඔය පොත් භාණ්ඩාගාරයකට ගියාම පුස්තකාලයකට ගියාම එහෙම නැත්නම් පොත් තාප්පුවකට ගියාම බලන්න අපේ නායක හාමුදුරුවන්ගේ පොත් වහන්සේලා කොච්චර වැඩ ඉන්නවද කියලා. ඒක ටිකක්වත් රස කතා නෑ. නමුත් ජාතක පොත් ආදීන් ගත්තොත් හරිම සරල උපහැරම කියමින් ඒ අභිධර්මයේ උනත් කරුණු පැහැදිලි කරලා තියෙනවා. චිත්තෝපස්සේජ ධර්ම කියලා පොත් වහන්සේලා මම කියනවා හරිම සරලයි. ඉතින් මම ආරාධනා කරනවා මගේ බුදු පිළිසෙට දීගදර ඉඳලා ඔය පොත පතක් භාවිත කරන්න. ඔය මාතු දිවරාජ පූජාව චිත්තකරකට යන මේ කාලේ මගේ සමහර ශ්‍රාවක ශ්‍රාවිකව පැවිදි ගිහි දෙපක්ෂයේ වශයෙන්ම යම්නම් දර්ශන දැකලා ඒකට නම් සාම සියුම් කැමරා ආයතක අප්‍රමාණ වූ දිව්‍ය ආලෝක. දිව්‍යමය ආලෝකයේ දීපකෝප කිය හැකියි. ආලෝක ධාරාවන් ප්‍රනිෂ්ඨව තිබෙන ආකාරය ආසන පවිස්සම් කියලා ආරාධනා කරන වාසුදේව රජුන් වහන්සේට ඒ සමගම සිව්වාන් දෙවරු සත් දෙවිඳුන් ප්‍රධාන අප්‍රමාණ දිව්‍ය මණ්ඩලය. පැමිණෙනවා හැමෝටම පේන්නේ නැහැ. විත අරමම කියපු උත්තච්චපු දෙවියෝයි මේ කියලා පේනවා. ඒක ඒ තරම් සියුම් නිසා සියලු ඇහැට පෙනෙන්නේ නැහැ. කැමරාවක කාටේ ඊට වඩා සියුම්. ඊට වඩා සියුම්. ඒ සියුම් කැමරා කාටේට අරව ග්‍රහණය කරගන්න පුළුවන් වුණාට අපේ අක්ටි කාටේට සියුම් විදිහට වරු කරගන්න බැහැ. මාව හම්බ වෙන්න ආවා ඉන්නේ පෙරදුන් හන්සේ දෙසා විශ්ව ආධාරයක් කරන්න. ඒ මහත්ය බණ කියනවා පිටති මිනිසෙක් ආවායි. ගෙදර උදව්වට. දැන් මේ දවස් පුරේම මහත්යන්ට නිදි නිදා ගන්න බැරි. මොකද ඒක පිනට වැඩි අය. නිදා ගන්න බැරි ඇඳෙන් බිමට ඇදලා ගන්නවා. කවුද කියලා බැලුවද පේන්නේ නැහැ. හැබැයි එයා නිින්දේ ඉන්න වෙලාවේ කවුරු හරි දරුණු මිනිහෙක් එයාව අදිනවා කියලා එයාට පේනවා. ඇරුණාම පේන්නේ. එහෙනම් කෙනෙකුගේ සිත විද්‍රෝපගත වෙන්නේ විද්‍රෝපගත වුණාම ඒකට බබම් කියලා අපි කියමු. අන්නර සියුම් දේවල් මන නැමැති ඇසට තේරෙනවා. මොන ඇසටද? මාස ඇස, මන ඇස, දිව ඇස කියලා ඇස් තුනක් තියෙනවා. ඔය දිදස් කියන්නේ මාසස මනස දිවස දිවස කියන එක ප්‍රබල මට්ටමක ඒ දිවසින් තව හිතක් බලන්නත් පුළුවන් එනකොට සිද්ධ වෙන දෙයක් බලන්නත් පුළුවන් අපි දැන් වරදවා හැම තේරුම් ගන්න එපා සමහර අය කියනවා මේ මනුස්ස ලෝකයේද දේවතාවෝ ඉන්නේ නැත එතකොට තථාගතයන් වහන්සේ වැඩ සිටියේ කොහෙද? මනුෂ්‍ය ලෝකෙ. දේවතාවෝ ආවෙම නැද්ද? ආකාශස්ත දේවතාවුත් ඉන්නවා, භූමියස්ත දේවතාවුත් ඉන්නවා, දිව්‍ය ලෝකගත දේවතාවුත් ඉන්නවා. ඔය කුම්පොළම මේ උත්තරීතර මනුෂ්‍ය පතේට එන්න එපායි. මොකද හේතුව? බණ කියනකොට අපි කියනවා නම් සත්විද කාමස්වර්ගයෙන් කියලාම ස්වර්ගය දිව්‍ය ලෝකේ මනුෂ්‍ය ලෝකයයි කියලා. ඒ දිව්‍ය ලෝකෙට ඊටවදා පහළ දිව්‍ය ලෝකවල ඉන්න අය මේ මහා පින්කම් සිද්ධ කරන භූමි වලට සුපි විදුරව පවත්වන භූමි වලට වඩිනවා බැලන්ද? පින්වත්නි ඔබම
අත්දකපුවා ඇති කියලා මං හිතනවා. ඉති ගමන් තමන් පිටවල් සුවඳක් වාගේ සුවඳක් මුළු ගේ පුරාම පැතිරෙන වෙලාවල්. ඔයාගේ ඉති ගමන්ම නිකන් නයොක්ක අත්අම්බනකොට එනවනේ ටිකක් කල නිකන් දුරඳක් වගේ එකක්. ඔබම මහා දුරඳක් මොන තරම් පැතිරියන වෙලාවලොත් තියෙනවා. අන්න අපි තීරණයකට එන්න ඕන අපිට පියවි හැට බලන්න බැරි වුණාද මේ සුගන්ධයෙන් අපේ ගෙදරට දේවතාවු වඩින විත්ති. හරියට බුදු සේවාවල් කරන්න හැබැයි පුළුවන් තරම් පුළුතු වලින් මුළුමනින්ම තොරවෙලා. පුළුතු වර්ග වලින් මුළුමනින්ම තොරවෙලා. පිටිවි මස් මාංශ වලින් මුළුමනින්ම තොරවෙලා. සේවාව කරන තැන්වල ඕනනම් අදිස්ථාන කරලා බලන්න. මොකද මේ තරණය කියන්නේ පරිශීලනය කරන්න තියෙන. සාධක ඔප්පුනම පිළිගන්න තියෙන නිසා. ඒ නිසා මම කැමති මගේ බුදු පිළිතුරු සාධක ඔප්පු වෙනවා. යම පිළිගන්නේ නැතුව ඉන්නවා නම් දැන් මාමේ දේශනා කරන ධර්ම කාලන එහෙමමයි කියලා පිළිගන්න පිළිසක් ඉන්නවා. ඇයි එහෙම පිළිගන්නේ? ඒ ඇයිගේ අත්දැකීම් සමග මේ බර සමානයි. හැබැයි නොපිළිගන්න අය කියලා කෙනෙක් මගේ සන්තෝෂයක් තියෙනවා. ඒ ඇයි තවම පිළිගත යුතුන්නේ තමන්ගේ අත්දැකීමට මේ බන සමාන වෙනකෝ. අන්නේ ඒකයි මම හිතන්නේ මගේ රටේ ලෝකේ ඉන්නේ අය මට කියන්නේ ස්වාමීනි අද අපි හිත හදාගෙන ඉන්නේ උගහන්ති නිසා. මම හිතන්නේ මා අකාගතේ මහන්සියගේ සත්‍ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා සමන්නේ කර ගැනීම නිසායි. මන්නේකට උදව්වක් කරපු නිසායි කියන්නේ අර. ඉතින් හරි සන්තෝෂයි. නමුත් දේවතාවන් ගැන වේවා, අමනුෂ්‍යයන් ගැන වේවා, මායි පින්න තුල යම් යම් අධිස්ථාන කරන්න. ඔයගොල්ලෝ අත්තපින්නේ දේවාලයකට කොහොමද කාටාවේ ඌණියම් කරලා ආන්‍යෝදයාගේ සහේ නැමිනකොට වැටිලා අත කැඩුනා නම් අන්න අහවල් දේවාලේ හරීම සත්තයි. මං තුන්තරයයි කොල් කැව්වේ ගන්නෙම නැතුව අල්ලපු දෙතර අපේ තරහකාරයන්ටයි මම මේ කොල් ගහන්න ගියා. මේ ගමේ උන් එකදල ගල් ගැව්වා ඒකේට. අර කොල් ගහනවා අනිත් ඉතින් ගල් ගහනවා. ආන්නේ නිසා දේවාලේ හරි සත්තයි. ඒක ගුණාත්මක පැත්තට දාගන්න ඇත්තේ මිනිස්සු. ඔබ ගුණාත්මක පැත්තට දාගන්නකො. දැන් බෝසතාණන් වහන්සේට ආපු අර ත්‍රිත්වය එමුනි දැන් කියන්නේ තේරුම් නැතුනට මහා ගැඹුරු වචන කියන ත්‍රිත්වය කිව්වේ. ත්‍රිත්වය කියන්නේ අර ආපු බදු තුන. කවුද? තනා රති රංගා කියන මේ කෙල්ල තුන්දෙනා දාන්න පුළුවන් වන්නන් 18ම දන්න. සත්තස්වරේ යම් තාද්ද සරතක් කැඩෙනකන් යයි. නමුත් වැඩි අරිගි ඒකයි මං කිව්වේ සමහර කෙනෙකුට සමහර කෙනෙක් දැන් බොහෝම හොඳට සුදක්ෂම ගුණධර්ම පුරපු හරිම දීප්තිමත් සාසනාන්තරේ දබලන අනකතරුතේ දැබලුණු බාග්‍යතුමාමුදුරවරු ඔය කන්හලින්ද රතිද ඇවිල්ලා පන්සල් රඟාල ඇවිල්ලා මොකද කරගෙන යන්නේ? තීව්‍රවරල දෙකෙක් යනවා. අනේ එහෙම කියෙවුම් ඉතින් මට කතා කරනවා. මං දන්න අය. කොහමද? ඔහේ ඉන්නවා. මගේ ඕචු උඹට මෙහෙ ඉන්න බැරි ඉන්න නිකි දෙනික කොහෙන් හිටහම? ඇයි බං කොහෙ ඉන්නවා කියන්නේ? ඉතින් ග්‍රාමතුල නෙමෙයි එහෙම කතා කරන්නේ ඊට පස්සේ. උදා දැක් නෑ වෙච්ච දේවල් ගැන කියලා. මොකක් දැන් වැඩක් නැති වුණාද? කියලා බාහන්ක මං ආපහු වැඩක් වෙන විදිහට හදන්න පුළුවන්ද බලන්න. ඒ දෙක විස්තරේ දෙයනේ මං කියුවා ගියේ නැති කොච්චර සෞඛ්‍ය කියලා.
ඒකනේ ඒ නිසා එය ජීවිත කාරණාවන් දිහා බලනකොට අර අනුමානති නඳාලා වගේ ඔය තාක්ෂණයට පත්වලා තියෙන්නේ මුලට ಗುಣධර්ම කරන මේ සාසනීය පිරිබහින මෙහෙවරක් කරන හොඳ බලන ටිකක් තියෙන හොඳ කවිවන් ටිකක් තියෙන කවියෙන් හොඳට ධර්ම ඔය තෝරලා දෙන්න පුළුවන් අතිශයින් මధుර හඬක් තියෙන එක වැඩි කල් ඉන්න දෙන්න වැඩි කල් ඉන්නේ නෙයි මාරේ දැන් උදාහරණයක් ඇරෙන්න ගත්තොත් මහා ජාතික වස්තුවක් තමයි ගංගොඩවිල සෝමනායක හමුදුරු වැඩි කල් ඉන්න දුන්නාද මේ ශාසනයේ දීප්තිය පවත්වාගෙන යනකොට ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා වර්තමානයේ ප්‍රතිඵල සම්පන්න වූ මෙහෙවර කරන සියලුම දීපයිද උත්තම උත්තමාවන් සතුන රකින බලගත් මාස්තුදීව රාජයන් වහන්සේ මයි බුදු පුතුන් රකින උත්තම දේවතාව ඒ උත්තම දේවතාව වහන්සේ දුමන සමන් දේවතාව වහන්සේ ශාසන බහරදාරී ශ්‍රී විෂ්ණු දීප රාජෝත්තමේනුත් ධනක පිනක ලැබි දීපිනිසක් බෞද්ධන් වදන උත්තම කිහිප කවිදී කොටස් ගුණ ධර්ම පුරන්නා වූද ධර්මයේ වපුරන්නා වූද සාසනීය සීකත පුරන් වන්නට නොදී පෝෂණය කරන්නා වූද උත්තමයන්ට නිතර දිවස්සලා දිවනි සෝදා දිවකන්ින් මේ කරන අන්නලව්ව කියලා කිව්වක් කමන්නේ ආරාධනාව ඉවසා මගේ සසුන රැකදෙත්වා කියලා අනිස්ථාන කරන්න ඕන ඔය ඔයක අදිස්ථාන නොකර ගෙයියන්නේ පින්දෙන්න එපා. ඔ ඔ ඔක ආකා සක්කාක බුම්මත්ත දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුභෝධිත්වා සිරං රක්කන්තු සම්මා සම්බුදු සාසනං කියන්නේ. නිකං සාසනං කියන්නේ එපා. සිරං රක්කන්තු සම්මා සම්බුදු සාසනං. මොකද සාසනේ කියන්නේ කණිවිදේනේ. නිකන් කියන රක්කන්තු සාසනන් කිව්වොත් අර ඔයාලා ඒ කාලේ අර හොරලියුම් ගණන් දුන්නේ පන්විද ආන්‍යාක දීර්ඝාල්ක ලැබෙනවා ආල්කයක් ගන්න නේද නිකන් කියන රක්කන්තු සාසන එහෙම එකක් නැහැ ශ්‍රීරං රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනන් දෙවෙනි වතාවේදී ශ්‍රීරං රක්කන්තු සම්මා සද්ධම්ම දේශනයි එක එක දේශන මේක ඉස්වත් වේදනයන්නේ ඒ දේශන අපිට වැදගත් නැහැ ඒ කියන්නේ ඉල්ලන්න මේක මොකද දෙවියන්ට මේක මේ ගමන සම්බන්ධයෙන් බාර දුන්න තථාගතයන් වහන්සේ මේ ලක්ෂාසනය මේ ලංකාවේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා ඒනන්නේ කියන්නේ දෙවි මාතු දීවරාජයන් වහන්සේට අපි වන්දනමානන hali ගෞරව සත්කාර hali සිංහනමුදන් කෙරේ hali පූජා hali පවත්වනකොට ඒ දේවතාව අපිට මේ අගහස්තික දෙනවා බුද්ධ ශාසනය රැකගෙන මිනිසු බුමුදු කරන්න. උන්වහන්සේට අපි ආරාධනා කරනවා ත්‍රිසු භෝතිය දේව මණ්ඩලයට අම කරන්න. කරන්න ඕන වැඩේ හරියට කරන්න. වැරදි කරනවා නම් වැරද්දට කෙලින්ම සියල්ලන්ටම දඬුවම් දෙනවා. ඒක දෙන්නම ඕනේ. දෙන්න දෙයක් නැහැ ඉබේට තමයි ලබා ගන්නවා ඒ දඬුවම්. දේවතාව වැඩි ඉන්නවා අවංකනම් සත්‍යනම් අස්පනාතික මේක පේන්න ඕන. අන්න එතකොට මේ ශාසනයේ තියෙන බලගතුකම. ශාසන බාරදාරී දෙවියන්ගේ බලගතුකමක් තේනවා බුදුගුණ වෙනම කිවිච්චාවේ බුදුගුණ වලින් ලැබෙන අනුභවය ගැන මට කියන්න දක්වත් වෙනමම දේශක පෙළක් තියෙනවා. ඒකට ඉදිරියට මම එනවා මේ කාරණය කිස්මතු වුණහම මට හරහා බොහෝ කාරණා තියෙනවා කියලා දෙනවා. ඒ නිසා කවුරු හරි දැන් මම ගිය ධර්මදේශනාවේ ඉඳ අපිට මතකයි ගහක් අපරකොට රුක් දේවතාවිය කිව්වා එපා ගහ කපන්න කිව්වා. ඇව්වේ නෑ බබාගේ අත තිබ්බ අර කපන්න පොරව උස්සපු අත උඩ. අර පාස් කර ගන්න තරම් ඉවසීමක් තිබ්බ නෑ. දැන් ගේකින් කොටන්න ලෑස්ති වෙනකොටමයි නොබ එහෙම කොටන එකක් නෑ කියලා හිතාගෙන දේවතාවිය ඉඳලා කෙටුවා. ඉවසීමක් අරගෙන මොකවම නොකිය බුදුහාමරට ආපහු හැටි කිව්වා. අදත් දමට මේ ආරාමයේ පිළිබඳව යම් ප්‍රමුණම් ගිහින් සාකච්ඡාවක් කරන වෙලාවක කිව්වා ලොකු ගහක් තියෙනවා. ඒ ගහ කපලා තමයි කොටිය හදන්න ඕන කියලා මේ නිවහන්ද කිව්වා. මොකවා එක ගහක් කපන්න එපා. එක ගහක් කපන්න එපා. පුළුවන් තරම් ගහක් වවනවා මිසක්.
දැන් මම අහනවා කුංජි පංචිලා ඉන්න අපි net එකෙන් වැඩසටහනේ රොක් රෝපණ වැඩසටහන ගැන කතා කරනවා. රොක් වෙවීමේ අමේ ගැන කතා කරනවා. ඒ නිසා මම පින්නතුලා ගස් කපන්න එපා. දැන් අර විශේෂයෙන් වෙහෙර විහාර ආරාමවල තියෙන ගස් වලක් වල අධිකෘත වෙච්ච රොක් දෙවියෝ ඉන්න පුළුවන්. අදත් බෝරජාණන් වහන්සේලම කියන්නේ අස්සක් කපන්න පොල් ගස් කපන මිනිසුන්ට කිව්වයි කැමති නැහැ. ගස් ඇටිමම වෘතේ කරගත්තාට මම බෝ කෝටි ප්‍රාණිගේ අතු විරක් කපලා දෙන්නේ කියලා මම කැපුවොත් නිසා අපිට අත කපන්නද තහනන්නේ ඒත් මම කැපුවොත් නිසා මොකද කියන්නේ බෝ ගස් බොල් වලින් උගුල් ලොකු අයට වෙච්ච දේ අලුත් නගර නිර්මාණය කරන්න කියන්නේ බහුවේ කාලේ අවුරුදු ගණන් දීච්ච පරණ බෝධින් වහන්සේලා එහෙම පිටින්ම උගුල් වල විනාශ කළා. ආ මේක සාපේ ඇත්තට මේදිම ලැබුණා. එනිසා මොකද බෝරජාණන් වහන්සේ ළඟ වන්දනාමාන කරලා ලබන්නා වූ අනුමෝදන් කරන්නා වූ පින් අනුමෝදන්වද ඉසාල පිළිදා. හැබැයි බෝරජාණන් වහන්සේගේ අතුවල උන්වහන්සේ වැඩි ඉන්න බෑ. ඒ ආසන්නේ වැඩි. උන්වහන්සේලා ඒකේ මාතෘක අහලා ඇති ඉතිහාස කතාවක් මම හරියට මතක නැහැ මේ අපේ අනුරාධපුරයේ ජයසිංහා බෝධජනන් වහන්සේගේ සාකා වහන්සේලා දිහින් ඉසාරවට රැටනොයි කියලා ඒ පත්තර. බුද්ධගයා භූමියේ බෝධජනන් වහන්සේගේ උත්තම වූ පත්‍ර දිව්‍ය ලෝකෙ දක්වා ඉදිරි වඩිනොයි කියලා මම අහලා තියෙනවා කතාවක්. ඇත්තද දන්නේ නැහැ මම. කොතකින් නම් දැක්කේ නැහැ අපේ පැරණි මිනිස්සු මට කියලා තියෙනවා. පොන්ති කාලේ අපි ඇත්තෙන් කටක් කරකට කතන්ද ලහනවානේ. ඒ අපේ ශ්‍රද්ධාව උපතුක හැටි එයයි දුන්නු අපිට දැනුම. ඒ පස්ස දිව්‍ය ලෝකෙ දක්වා නිකම්ම ගුණකට යනව නෙමෙයි. දේවතාවු අරකට කොහින් සම්පක් කරලා වන්දනාමාන කරනවා. ඉතින් මම මගේ සම්බුද්ධ පිළිසිට මේක පෙරක් කියලා ඇති තම තමන්ගේ නිදස්සල බුදුන් වහන්සේට අනුරාධපුරේට ගියාම එහෙම නැත්නම් ගමේ පන්සලට ගියාම මේ බෝරජාණන් වහන්සේ එක්ක අෂ්ටඵල රුහ බෝධිරාජයන් වහන්සේ නමක් නම් සාකා බෝධිරාජයන් වහන්සේ නමක් නම් එයි පිළිසිඳ තරකට වැටෙන පාත්‍රයක් අරගෙන ඉරිදීන සෝදලා බුදුන් වහන්සේටම කියන්නේ බුදුන් වහන්සේටම කියන්නේ ගයක් ඇතුලේ බෝගහක් පිටව ගන්න බැහැ පන්සලක වාගේ ඉතිම්මගේ බුදු පිළිසෙට ඒ බෝපත්ති කියනකොට හැබැයි උල පහලට හිටින්න නතුව ඉහළට හිටින්න කියන්නේ එක කර වෙනකොට තව බෝර පත්‍රයක් වැඩිවගෙන යනවා මුළුමනින් කළු පහ ගැලිනකොට. මොකද එතකොට ඒකේ ශක්තිය විසිරලා ඉවරයි කියන එකයි ඒකේ අදහස. අර බෝපත්‍රයක් කොළයක් ඉහළිනවා කියන්නේ දැන් අපි පිළිත් බන්ධපේකට ගොක්කොල ටික එල්ලුවාමයි ගොක්කොල ගලවන්න නරකයි දැන් අපේ මේ පිළිත් බන්ධපේ විදිහටම රතන සූත්‍රයේ දැන් දහස් පරේට ආසන්නව දේශනා කරගෙන යනවා. ඉතින් එහි අපි වරින් වර ඒ එල්ලලා තියෙන ගොක්කොල සම්පූර්ණයෙන් නියලෙතම අයින් කරනවා. ආයෙත් අමුලේවා ආයෙ එල්ලනවා. මේකට කම්මැලි වෙන්න එපා. මොකද මේ වත් පිළිවෙත් වලින් මහ පුදුම බලයක් තියෙනවා. මේ ගොක්කොල ප්‍රෑණයට ගොක්කොල කොටුවට අනන්ත දේවතාවෝ වෙනවා. එහෙම නැත්නම් සර්වරාජික පිළිත් දේශනාවක් කරන මොකක්ද කියනවා වැරදි නම් මම ඕනේ කරපොටි ඉන්නද පැය පාස් එක සාකච්ඡා කරන්න මම ආරාධනා කරනවා. ප්‍රශ්න වශයෙන් ඕනෑයක් මම අහන්න පුළුවන් මේවා සම්බන්ධව අපි හතර පැත්තේ ගයක් හදන්න ගියත් හතර බුල්ලේ පහන් හතරක් පත්තු කරනවා. හැබැයි ඒක කරන්නේ බෞද්ධ විතරයි. අන්‍ය ආගමික ඇත්තන්ට මේකෙන කිසි විශ්වාසයක් නැහැ. නමුත් විශ්වාසයක් නැතුණට වැරදුනාම විශ්වාසයක් ඇති කරගෙන සත්‍යාන්ති හොයාගෙන ආයෙත් අහවල් කරගෙන යනවා. අපි හැමෝම අපි උපතින්ම අහවල් ආගමයි. අපි හැමෝම අපි උපතින්ම අහවල් ජාතිකයෝ. නමුත් මෙන්න මේ විශ්වයෙන් තියෙන ශක්තිය මේ පොතුපතේ තියෙන ශක්තිය මේ බුද්ධ ධර්මයේ තියෙන දේවල් වල තියෙන ශක්තිය අපි අවංකව පිළිගන්නවා අපි හැමෝම. කියලා ශක්තියයි ශාන්තියයි රැකවරණය හොයාගෙන ඉනවා පාදින්න. අපිට එහෙම අපේ මිනිස්සු දිහා ප්‍රතික්ෂේප කරන්නේ අවබෝධයෙන් නෙමෙයි. පිළිගන්නේ අවබෝධයෙන් නෙමෙයි. මට උමනා කරන්නේ යම අවබෝධයෙන් පිළිගන්නත් අවබෝධයෙන්ම ප්‍රතික්ෂේප කරන තැනදී නුවණට වඩවලා කියනවා. නුවණට වඩවලා කියනවා.
බලන්න මේ බණ ටික අහන ගමන් පින්නත් ඔබ ජීවිතේ යම් යම් වෙනස් වීම සහ යම් යම් අවිස්ථානයන් කළාද මම මයිකේතර මේ ටික කරන්න ඕන මයිකේතර මෙන්න මේ මේ ප්‍රශ්න තියෙනවා පෞද්ගලික ප්‍රශ්න අහන්න එපා ඊළඟ පැයේදී පොදුවේ කාටත් ප්‍රයෝජන වෙයි කියලා හිතන දහමට එකඟ ප්‍රශ්න අහන්න ඒකට මම තෝරලා දෙන්න පුළුවන් හැබැයි තමන් පෞද්ගලික ලොක අත්‍යවශ්‍යම පිළිපත් වලට කාර්යයක් නැහැ මම දැන් මේ වැඩේ ඉන්නේ මිහිමාන්තේ නමක් මට කිව්වා ස්වාමී මම දැක්කේ මාතෝ දිවරාජයන් වහන්සේ පොදු පූජා විවරණ අපේ දෙහෙත ඉස්සර වෙලාවක් කරනවා පූජා ඉවර වෙන්න දැල් වෙන පහනක් උන්වහන්සේගේ අතේ තියාගෙන ඉන්නවා දැක්කයි කියලා අතිශයින්ම සුමීරි නාදයක් අසහිතී බව ඇතුළු බව මතක් කළා මේ වර්ෂයේ මේ ස්ථානයේ හටද පූජා උපන්න ගායකයව මම හම්බෙලා ඉන්නේ. මොන සාධක දෙකක් මේ කතා කරන්නේ. ඒ නනේ සිවිදලා වහන්සේලාම ලැබුපු යම යම් අධ්‍යක්ෂින් ගැන කතා කරන්න කිව්වා. කිසිම කෙනෙකුට තුන්වෙනි වහාට යන්න දෙන්නේ නැහැ සහදීරින් නැක්නෝදලා. සහදීරේ ගාලා පිළිසුදුලා මිස මුළු භූමියේ මේ දිනවල හැම වෙලාවෙම පිළිසුදු කරන්නත් මගේ බුදු පිළිස ක්‍රියාත්මකයි. විශේෂයෙන් ওই දෙවියන් වුණ බුල් ප්‍රමාණයෙන් සුද්ධ වෙනවන අක්ෂ කුල්ලක් නැහැ. එහෙනම් මම මේ කතා කරන්නේ මේ මේ පන්සල ගැන කියන්නේ නෙමෙයි. මේ හරහා ගෙවල් වලට ලැබෙන ශාන්තිය යහපත ජන අධ්‍යක්ෂීමක් ලබන්න කටයුතු ආරම්භ කරන්න කියලා. දැන් එතකොට මාන බලයේක වශයෙන් දේවතාවෝ ඉනවා ඒ ටික තමයි අර කතාගත්තේ මහන්සේගේ හර්ද සන්තානේ පස්වෙනි ස්ථානයේ හිත ඔසවා ගන්න උත්සාහ ගන්න තැන ආපු විචිකිච්ඡාව ඇති කරවල මට මේක ගල හැකිද නැතිද මොකද කතාගෙන මහන්සේ පාරමී පරාපු උත්තරයක් මහන්සේ හැටියට උන්වහන්සේ ප්‍රායෝගික පරීක්ෂණයක් කළානේ සුජාතා සිටිජීවිගේ ගාන්තික දුන්නු පාස්තරය අර ගංගාවේ තබලා මේ පාස්තරේ පහලට ගලා ගියොත් මම බුදු වෙන්නේ නැත ඉහළට ගලා ඉහළට උඩුගම් බලාගෙන මම බුදු වෙනවා කියලා උන්වහන්සේ පොඩි පරිශ්‍රණයක් කළා. ඒ නිසා උන්වහන්සේට කිසිම විදිකිච්ඡාවක් නැතියක් තීච් එකක් ගැන හිම නෙවෙයි මම මේ කියන්නේ. මේ කියන්නේ හිත ඒ සම්බුදු කල්ලියක ඔසවා ගන්නට උත්සාහ කරන කුසල වාදක ධර්ම ගැන. දැන් මේ ද්වේෂය තමයි අපේ වාසුභාවය. ඕපයගින්නකේ ගත සිත ගවන කෝපය සතුරෙකේ ගත සිත නසන මෙත් සිත මිතුරෙකේ ගත හිත නිවන මෙත් සිත සිසිලකේ ඉන්දර නිවන ධර්මය බම් කියපු වාසාතිනේ සාරාංශය එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිත් වෙනස් කරන්න ඔය මාර්ගය මොනතරම් උත්සාහ කළා ඔබට මතකයි ওই මාස්තු දිවරාජ වර්ණනාව ඉදිරි දිනකදී අපේ වැඩසටහන කරහා උන්වහන්සේ මාස්තු ගර්භයට ප්‍රවිෂ්ඨ වූ ආකාරය මාස්තු ගර්භය තුළ බෝසතාණන් වහන්සේ පොණ්ඩම් වැඩ වූ ආකාරය උන්වහන්සේ බද්ධ පරයන්ෙන් වැඩි හිඳන ආකාරයේ දුතු ආකාරයේ මාතු දිවරාජෝත්තමයන් වහන්සේගේ කුසින් ඒ උත්තම බුද්ධාංකූරයන් වහන්සේ දෙවියන්ගේ රන්දලයට වැඩම කළ ආකාරය ඒ වගේම ප්‍රයාසරත ඊට පෙර ආසු දෙවියන් ඇඳ පිටින් ඔසවාගෙන අනෝතත්ත විලට ගොස් ජල ධාරාවන්ගෙන් පිරිසුදු කොට යලි විදියන් ගබඩාවට වැඩමුවා රන් ආසනයක වඩා ඉඳුවලයි ස්ථානය කරවන්නේ ඒ සියල්ල කරවන ලද්දා වූ කාරණාවන් ගැන බලනකොට උන්වහන්සේගේ බෝධිසත්ව ජීවිතයේ සමාරම්භයේ සිටම ශක්‍රදේවේන්ද්‍රයන්න් ප්‍රධාන හතර වරන් දෙවිවරු අප්‍රමාණ දිව්‍ය වලින් උන්වහන්සේ ආරක්ෂා කරගත්තු නිසා මාන බලවේද සිටුවකට උන්වහන්සේට ওই සම්හා රචනාවල මොනවා කළා වෙනස් කරන්න පුළුවන් මොලේ ඉන්නේ අන්න ඒ නිසා
මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් මම අත්දැකීම් ලැබෙමිනුයි මේ කතා කරන්නේ. වාසනාවේ පරිමහින උදාර මෙහෙවරක් සිද්ධ කරන්න පුළුවන් වෙයි කියලා හිතමින් ඒ විදිහින් කටයුතු කරමින් ඒ විදිහින් මේසනායේ ජීවිත මුළු මනින් පරිවර්තනය කරනවා මාන බල දෙතු කිසි. උපවිදීම කරනවා පැවිද්දෝනා. උපවිදීම කරනවා පැවිද්දෝනා. එතනින් පස්සේ ඇතිවෙන පරිහානිය දිගින් දිගටම බලපාන. දිගින් දිගටම බලපාන. එනිසා ඕනෙම කෙනෙකුට පුළුවන් මේ වනාහන යලි කරුණා කළ උත්සාහපනේ. උත්සාහපනේ. දැන් ඉතින් කතාව දිගට යේසුස් ජීසුස් වහන්සේ මම මේ උත්සාහපතේක කියන. එනිසා අපි දැන් මේ මරණය උත්සාහන වෙන්නයි සියලු ආගම් පහළ වෙන්නේ අපෝ මරණය උත්සාහන කරන්න. මරණය උත්සාහන කරන්න නම් ඉපදීම නවත්තන්න ඕනනේ. ඉපදීම නවත්තන්න ඕන. ඉතින් ඉරිසිමෙන්ම ධර්මදේශනාවේ පැය ඉවරුනේ පැය පුදුනේ. මාස්පුති වරාජයා ඇයි තව ටිකක් වෙලාව දුන්නේ නැත්තේ කියලා මට කල්පනා වෙනවා දවසන පුතේ. ඒ ස්ථිතින් උන්වහන්සේලාට කාලය කියන එක නවත්තලා දිගහැරලා දෙන්න බෑ. අපේ කරුණ උන්වහන්සේලාට බාර ගන්නවත් බෑ. ඒක තමයි ඉවර කරන්න බැරි වෙච්ච එක මගේ කරුණිය. කලන්නේ ඊළඟ පැයේදී දැන් දෙවියන් දෙන්නේලා ඊළඟ පැයේදී පැය නිකන් පැය දෙකක් වගේ දැරෙන්න අලිස්සාර කරමු. ඉතින් අද මේ මිනිමත මනුෂ්‍ය දේවත්වයේ හිත පිහිටුවලා මේ මුල් පැයේ දෙසල උතුම් සත්‍යධර්ම දේශනාවේ දායකත්වයේ ලැබෙන පින්කුල්ලා ගැන අපේ දර්ශන පුතක් කළා. මහනුවර අත්කිරිය කදිංචි සෝමාහල්ල වාරච්චි බි රත්නායක සහ ඉතින් නැන්සිනෝනා කියන පින්නතුල්ලා ඒක රාශීව මේ උදාර මහා පින්කම සිද්ධ කරනවා. ඒ පින්කඩගල පුරවරේ සැපයුණු දායකත්වය තුලින් ජලිත වෙච්ච කුසල ධර්මයන් වාමස්ති දාතාවහස්සේ වැඩි ඉන්න අග්‍ර භූමිය නිසා දලදා හාමුදුරන්ගේ පිහිට සුමුදුරන්ගේම තරණ ඒ මගේ සදහවත් දායකත්ව දරූ බුදු පිරිසටත් සිවුතික සිට බණසන්නා වූ සියලූම ලක්ෂ සිලෝවැසි බුදු පිරිසටත් ආශිර්වාදයක්ම වේවා කියලා පන්තුන් හිට පහදවලා සියලු දෙනාගේම හදවත් දෙස දෙවියෝ ජීවිතින් දකිත්වා දෙවියන්ට මෙපින් බල නිවන් පිණිස වේවා යොබලවා ප්‍රාර්ථනා කරවා ඔබට දේවතාවෝ ආකල්පනය කරනවා. සත්නායක පවුලේ වීරසූරිය කන්ද වරාගොඩ පවුලේ ගම්පහ නැදදොමි නයනා ඒකනායක පවුලේ අභාවයටපත් සියලුම අනුමෝදනා කරන්නට මග දුර ගිවාගෙන මග බුදු පිළිස සදී වැඩසටහන අභියසක පැමිණ සම්ප්‍රදායන කුලෝ දහත්පත්යත් පිළිගන්වා පුද පරිස්කාර සකස් කරගෙන මේ උත්තරීතර පූජාව සමග ඒකාත්මික සම්බන්ධ වුණා. පැමිණම සාභාගී වීම මගේ සන්තෝෂයට කාරණයක්. ඒ නිසා විශේෂයෙන් පැමිණ හැම දෙනාටම නොපැමිණි ඒ කුල පවුල්වල සතර දිගේ ඉඳගෙන අද අපේ අහවල් අය මේ උත්තරීතර මහා පින්කමට දායකත්වය දරනවා නේද කියලා හේතීන් අහගෙන දැන් මේ වෙලාවේ අර්ථ පරිස්කාර පූජාව සිදු කළ වෙලාව ඒකත් තමන්ගේ ඇහෙන් දැක්වාසේ මේකින් අනුමෝදන් වන්නට හැම දෙනාටම ආරාධනා කරමින් ඒ සියලු පින්නතුන්ලාටත් පොද හැමකත් නිදුක් නිරෝගී ජීවනය ලැබේවා. සියලුම දූදරුවන්ගේ අධ්‍යයන කටයුතු සඵල වේවා. මගේ පින්නතුන්ලගේ රැකී රක්ෂා සියල්ල ඉෂ්ට සිදු වේවා. ඉති තැනක මගේ පින්නතුන්ලාට අසුරු අන්තරාවක් නොබ වේවා. අප්‍රමාණ ගුණති බලති කෙදති දේව සමූහය මගේ සම්මා සම්බුදු පිරිස එදා සිට අද දක්වා උපකාරී වූ සියලු මගේ බුදු පිරිසට රැකවල් සදස්වා රැකවල් සදස්වා රැකවල් සදන දෙවියනි ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරමින් සංසාරයම් බෝධියක් ඔබ වහන්සේලා ඔය දිව්‍ය භාගය ලැබුවේ ඒ නිසා ඉක්මනින් ඔබ වහන්සේලාට ප්‍රාර්ථනා පරිද්දෙන්ම නිවන් සම්පත්තියම ලැබේවා. ආකාසත්තාච බුම්මන්තා දේවානාගාමනිජිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්තන්තු සම්මා සම්බුද්ධ සාසනං
චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ද සාවසං කි සතු සාදු සාදු